සද්ධාබද්ධිම්පන්න පෙන්න්නත්න. අද දවසේත් මේ පිරිස එකතු වෙලා ඉන්නේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයට අනුව අපේ ජීවිත සකස් කරගණ්ඩ අවශ්‍ය කරන ධර්ම කරුණු එකතු කර ගණඩ ඉති අපි අද විශේසිත කාරණාවකට හිතයොමු කරන්නට යි සූදානම් වෙන්නේ. බොහෝ දෙනග අදහසක් තියෙනවා මේ භාවනාව ඉගන ගණ්ඩ, ගොඩාහක් ධර්ම කරුණු එහෙම දැනගෙන ඩෝනයය කියලා. ඉතින් මේ වැඩසටහනෙද අපි එහෙමම බලාපොරොත්තුවක් නැති බව එහෙම අවශ්‍යත් නැති බව. තිබ්බොත් හරි වටිනෝ ධර්මය අවබෝධ කරගන්ඩ අිධර්මයහෙම දන්නවා නම් අිධර්මය දැනගැනීම ධර්මය අබෝධක ගණඩ ලොකු හරුකුලාක්. ලොකුරුකුලක්. හැබැයි අභිධර්මය නොදැනීම කියලා කියන්නේ ධර්මය අවබෝධ කරට බැරිවෙන්ඩ කාරණාවක් නෙවෙේ ඒ වගේම තමයි අ අපිධර්මය සම්ූනය දැනගෙන තිෙනවා කියලා ගැ ධර්මය බෝධ ලාක්ග එකගන්නන්නේ හරිද ඒකන ධර්මය කියලා කියන්නේ ඒ අපි නිදහසේ කතා කරන වැඩසරහන සේවා යුක්තික වැචතරණගන්න අපි ඔන්නොහේ ඕනෑ දෙයක් කියලා නිහසය කතා කරන වැඩචහණ හරි ඉතින් ඒක නිසා අපිට ඒ වගේ නිදහසේ මේක කතා කරන්න පුළුවන් ඔන්න ඒක නිසා අපි මොකත කරන්නේ කල්පනා කරග්ඩ ඕනේ මේ අපි ගැන්න එකන ධර්මය අවබෝධ කරනවා කියලා ගන්නේ කරුණු මොනෝ හරි දැනගන්නව නම් ඒ කරුණු තියෙන්නේ මේ බඹයක් විතරච්ච සරීරයේ තියන මුලධර්ම. එහි වෙන මොකක්වත් නෑයි කාය වේදනා චිත්ත දම්ම කියලාකෙන මේ සරීරයේ සකස් වෙන කාරණා ඒවගේ ශරීයේ තියන ඔක්කොම ගත්තොත් මොෝ තියෙ ඒ ඔය හතරෙන් හටගත්ත දෙවල්මයි තියන්නේ. එතර කායායනු පස්සන වයධනානු පසන චිත්තන පසන දම්මානු පස්සනා කලන එක පංචිපාදානස්කන්දෙමයි. ඒක හින්දා පංචිපාදානස්කන්දේ අතා බුදු සවරූපය අබෝධ කර ගැීම තම එක ඇත්ත තමන් තුලින් අත්දැකීම තමයි තියෙන්න්නේ. එත මොන පොඩි ධර්ම කරුණක් එකග ගත්තත් ඒක ප්‍රායෝගික අපේ භාවිතයට ගණ්ඩ ඕන. ඒක හින්දා අර ධර්මකරුණ ඉගෙනගෙන ප්‍රායෝගික භාවිතයට ගන්නි නැතුව භාගයක් ගැන්න නීතිය ඉගෙන ගන්නගෙනෙකුට ඒටික කටපාඩන් කරගත්තා හම ඉහිරපස ඒ තැන් තැන්ට ගැලපෙනනිදිරරි ොදාගඩ තිෙන්නේ මේක එහෙම එකක්නෙ වෙයි සියලුම කරුණු ඉගෙන ගත්තත් වැඩක් නැහැ මේක ක්‍රියාකාරිත්‍ය ඒ කරුණු තියෙන්නේ මේක ක්‍රියාකාරිත්‍යය ගැන මොකෙදම මේ අපේ භඹයක් විතර වෙච්ච සරීරයයක්ත් එකක් තියෙන මේ ජවිතයක් ගන ැි අන්න එක ක්‍රියාකාරිත්‍යය ගැන තමයි තියෙන්නේ ඒගින්දා මේක ක්‍රියාකාරිත්‍යය අධ්‍යනය කරන්න වන අපි භාවනා කර නඒකට භාවනා කල මේ ක්‍රියාකාරිත්තය හඳුනාගන්නවා කයිහි වේදනාවල සං්ඥාවල සංකාරවල විඤ්ඥානයහි කියන පංචුපාදානස්කන්දේ. මේ ක්‍රියාකාරය හඳුනා ගන්නේ ඒ කෙරි හිතියන තන්හාවයින් කර්ඩ විතරයි. හරිත ඒකෙරි හිතියන තන්හාවයින්කර්ඩ විතරයි නැතුව වෙන දේකට නෙවේ. තන්හා වයින් කරණ්ඩ ගිහාම අපිට ඒවාගේ ඇත තත්ත්ය තේරුම්ගණ්ඩ වෙන නිසා අපිට ඒවාට හිත යොමු කරගෙන ඇත්තටම මේ කියන දේවල් වෙනවද කියල බලාගණ්ඩ එනවා. මේක කරන්න ගිහාම අපි දන්නවා එක තැන ඉඳගෙන භාවනා කරන එක තරන් මේ කාරය බහුල ජීවිතයක් ගත කරන අයට උදේට හවසට න එක තැනක ඉඳගෙන මේ බඹයක් විතරච්ච කයට හිත යොමුකරගෙන ජීවත්වනව තරන් අමාරුව එකක් තවත් නති තර ඉඳගත්තගමන් මොකද වෙන්නේ. නේද උදේම්වෙේච්චදේවල් සමහරයට බහින්බස් වෙච්ච දේවල් සහ හේට තියන වගකීම් වගේ ගොඩාක් දවල් පෙරහැරක් වගේ එවා සහලාට භාවනා කරලා නැගිටලා ඉඳගත්ත අරමුණේ එක මොහතක්වත් ඉන්ට බැරිවුණනා කියලලා පස්සෙහිතෙනවා ඒ හිතාදාගන්නවා නෑම උත්හ කරි ගත්න කෙකම හරිදි. හරිද නෑවන් මේ භාවනා කරන්න ඕන කියලා ඉඳගෙන කාලය ගත කරාන්නේ එහම හරි කාලය ගත කරන කියලා එතකොට අ මේඇත්තන්ගෙන්ම භාසාාවෙන් කියනවා නම් කරදරයත්තියනවා හරි අපි තේරෙන්ට කතා කරනුවක් වන නිදහස් කතාවක්කිවන මේ වැඩසරාණය කරදරයක්ත් තියවාිට ඒ කරදරය තමයි අප මමත් එක්ක මගේ චැට් කිරිල්ල නේද එහම කිවොත් හරි හැමගේ ලේ අමකත කර කතක් මොකක් ද කතාවක් ඇතුළේ හැම්බලඒම තමන්ගි ලෝකයත් එ එක කතාවක් ඒගැන කතාවක් වගේ කක්නේද මොකක් කරි සංවාධයක්ත් තියන මුොකද දැන් කරන්නේ වචනෙන්න වෙ එක සහරට වචන නොත් තියනවා නේද වචනෙන්නේ මොකක් දොත් ැනක හිරවෙලා ඉන්න ඒකත් එක්ක හැම්මත් තැනම දුවන ගතියක්ත් තියෙනවා ඒවත් එක්ක දුවනවකිව්වට ඉන්නෙම කොහෙද මේකස්ේමයි දුවන දිවිල්ලක් නෑ නේද වන නිවාරය දුරුවනන් අපිට ැන් මහනුවර අපි හිත මුොකෝ ඔලෝසු කනු මතක් වුණ කියලා ඉතින් ගියාය එ හිත කියන දැන් එහම නුවද වෙන්න කියලා කියන්න පුලුව ෙන්ඩෝන නේද එන කොහෙද ඉන්නේ මෙහෙමයි ඉන්නේ මේක අස්සෙම කැරකෙන කැරකිල්ලත් තමයි මේතින් අතීත සංඥාවල් අතීත මතකයන්න එක්ක නේද ඇතුළේ සාකච්ඡාව ඇතුළෙ මේ සාකච්ඡාව හින්දා අපිට දිවේකයක් නං ැ හරි සරීර අපි තා කර තින ගැෙන නමුත් ආය මතක් කරනවා පොඩ්ට ලකිරෙන් ඕන හිද. එපාාවටැ නේද. ගෙවන ජීවිත එපාවෙනවා කියලා කියන්නේ අඩන එපාවිල්ලක් නෙවේ එපාවෙන ව කියලා කියැනෙ කලකිරීම කල කිරීම කියලා කියැන්නේ එකට විිසිඳුමක් පොයාගන්ඩ න කනෙ එක. සරීරයේ බොහෝ මහන්සසිලලා වැඩ කරනවා කියලා කියෙ එක කිරිය පවත්වවා කියක. නේ. ඊඩ පස්සේ සරරයට විවේකයක් ඕනු නොත් අපි. සැප සහගත ඉරියව්වක සරරි ඉරේතියනවා නේ සරේ වේස මහන්සුනාට කියලා එක රියවගක තිබට කියල විවේකයක් කියන්නේ ඒ ේරියාව මංගේන හරි මහන්සිද එන නිකුලඉන්ට එතන් ධනගාගෙනන්ට නේද කය විවේක අඩුවෙනද කයට විවේකයක් ලැබෙනව දෙතකොට නෑ ඇයි ඒ එක අමාරු ඉරියව්වක් හදා. හෙතට කය වෙහෙසට පත් වෙලා නම් ඒකෙන් විවේකේල බන්්ට කර්ඩෝනෑ පහසු ඉරියව්ක ඇදක ටුව නේද කයට පහස විරියව් වක තියෙන එක. කය කරන්නේ වගේ ඉරියෝ මාරු කරක ඉරියව් පවත්වනක තමයි කයි වැඩේ. හිතේ වැඩේ හිතන එක. ේද හිතෙත් තියෙනවාර කයට රිදෙනවා වගේම සිතත් තියෙන සමහර සිතුවිලි අපිට හරිීයට රිද්ද වනවා. සමහර අතීත සංඥා එනවා මංආය ආරාධනා කරලා ගෙන්න්න ගන්න පරණ මතකයන්න අතීත සංඥා ගැන්නේ ඒවා එනවා තීවුර කටුක මාරාන්තික වෙද නැත් එක්ෙන්නේ ඒ ඉදිකටු වැැග එනවා වගේන්නන්නේ නේද ඇවිල ඉතින් ඉන්නව අනියම දත්මිටි කාණවානය ද කඳුලු පෙරනවා වෙලාවකට ඒ වග මේක මහා විකාරයක් මේ ෝක මෙහෙමයි. හරි එතකොට මෙන්න මේකෙන් අතමි දෙෙන්ඩ නම් මේක හිතනවා 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 ඉවරක් නෑ. හිතනවනෙවෙයි හිතෙනවා. මේකෙන් අතමිදෙන්ඩ අපි පහසු ඉරියව්වක මේ හිත නවතන්නට පහු රියවක යන පහසු සිතුවවෙල්. රදරයක් නැති සිතුවිල්ලක හිතනවත්තන්නට ඕන සුව පහසු සිතුවිල්ල එක තරහා කියන්නේ පහසු සිතුවිල්ලක් තරහට ප්‍රතිවරුද්ධව මෛත්‍රය ගන්නේ පහස ඇතිවුනොත් පහසුවක්. ඊරිසිාව කියන්නේ අපහසු සිතුවිල්ලක් ඊරිසියාවත්තක එකට හැදෙන්නේ නැති මුදිතාව කියලා කියන්නේ පහසු සිතුවිල්ලා. හරි ලෝබේ කියන්නේ පහසුව එකක් අලෝබය කියන්නේ පහස එකක් ින්සාකාර හැකිීම කියන්නේ පහස එකක් අවිංසාාව කියන්නේ පහස එක කෙටන් කියෙනවනම් සෑම අකුසලයක්ම අපහසුයි හිතට සෑම කුසලයක්ම පහසුවයි. එෙම නේද එනම් අපේ ඒකරමුණක් තියන්ුන හිත විවේකීවතියන්ට හිත කුසලයෙහි කුසල සිතුවිල්ලක පොඩ්ඩක් චට්ක් නවත්තල තියන්න මොක ටික් පහසුවෙන් ඉන්ඩපෑද අකාලික හරි ටිකක් වෙලා හරි පහසුවෙන් ජීවත්වයෙන්ට අඩුම තරම එක හිත පොඩක් නවත්තල තියන්න පුුවන් උත්සාහයක් ගන්නවා. මොකද වැඩේ. යා නේද මේක මැසින් එකක් වගේ වකින් ගට ගට ගඩ ගට 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 ගඩ ගට ආලා ගැහෙනවා වගේ මේ ඉවරක් නැති මැරනකම් මෙහෙම ඉට තදන්. මැරනකම් ඔ හිතරපොටිවේකයක් දෙට අදහසක් නැද්ද අරකරපු දේවල් කියපු දේවල් අරවා මේවා පරණදේවල් හීන වගේ නේද. හීන ලෝකෙ කතරමං වෙලා ඔහේ ඉන්ඩද හැමදාම කල්පනාව ඔය හිතට එන කල්පනාව එ ඔක්ක ඒෝ මටි ගත්තොත් අප පි නත්න පැහැදිලිබම ඉතා පැහැදිලිවම ඇතිවෙලා නැත්වලා යන දේවල් වෙනස් වන දේවල් මෑරැනකට මට අරයි අන්න පුලන්දේවලු නෙේ. සම්පූර්ණ අයිතිය පැහැරගන්නවා මරණයේදී මගේ අයිතිය සම්පූර්ණයෙන් පැහර ගන්නවද නැත් මේ වෙන ක එකතු කරගත්ත සියලු දේ උදුරලගන්න ස්වභාවයක් තියන්නේෙ මගේ මරණයත් එක්ක. එහෙමත්තියෙද්දී මට කියලදයක් ඇත නැතු ද න්න. අර පොර කන දඟලන හැම දෙයක්ම ඒ ඒට උ හැටිටි වැඩ කරන්නේ මොකති කියන්න න දරුව වැටර දරුවන්ට ඔ හැටිට නැද්වකිවට පුදුම අමවරයෙන් අල්ලලා බැඳගෙන තියගෙන ඉන්නේ නේ නමුත් කොයිවිලා හැරි මේක කිිහෙනවා ඉතින් ඒ වගේ තත්ත්ක නං මම ඉන්නේ හැමවෙලේම අපේක්ෂාවෙන් න්නං ඉන්නේ දුකෙක් නං අඩුවක් හිතට පොඩ්ඩක් තාවකාලික නවා තැනක් සකස් කරලා දෙන්න පොඩ්ඩක් රැඳෙන්ඩ පොඩි උත්සාහයක් අදගණඩේ අනිති ඕක අපි භාවනා කරන්නිකි ලකිවා ගොඩ දෙනෙක් සඳහන් කරා මේ මට මේ එක දිගට භාවනා කරගන්න බෑනය. අන්නේ ප්‍රශ්නයට විසඳමක් තමයි යද කතා කරන්න යන්න. අපූර් විසඳමක් අනිවාරයෙන්ම මූලිකවම අපිට පුහුණු කරන්න මූලිකව භාවනා පුහුණු කරන කෙනෙක් ඉදිහට මෙ ලෝවම දෙයක් දන්න ඇති කෙනෙකුට පුහුණු කරන්න පුළුවන් දෙයා. හරිද අනත් එක එතනිින්ම තමයි පටන් ගණ්ඩත් එන්නේ අපි මේ කතා කරන්නට පස්ස මට චෝදනාවකුත්තයි ඇයි ඔබ වහන්සේ මේක කියලා දෙට මෙච්චර පරක්කුකරේ කියලා. හරිද බලමු මොකක්ද මේ කියලා. හැම තැනම දුවන හිත මේ බබයක් විතර වෙච්ච සර තුළ විතරක් නවත් ගණන්නඩ පුළුවන් වනොත් ඒක ොක ජයක්‍රණයද නැද ජයක්‍රහණයක් නේද ැමතැනම දුවන සිත මේ බඹයක් විතර වෙච්ච සරීරය තුළ විතරක් නවත්ත ගැන්ඩ පුළුවන් එක ලොකු ජයකරණය මූලධර්මයක් තියනම් මුූල ධර්ම දැනගෙනතමයි අපේ වැටර හිද හැබලේ ූලධර්ම ත්තන් කාරණ දැනෙනතමයි වතරහ රන්න ි ටිට ටික ටික හරිද දැන් මොකක්ද මේ මුලධර්මය දැන් මේ වෙනකට අපිට හුස්ම දැනු නද නෑ ඇයි අප හුස්ම දැනු නැති. චරලා හුස්මේ දැනීම හැදුනේ නෑ සරීරයේ ඇයිඒ අවධානය තිබුණ සිතයතෙන්ට යෙදුනේ සිත තිබේ කොහෙද මේ දේශනාව ඒකද හුස්ම දැනු නෑ. ඒක කියන්නේ අවධානය වෙන කොහැරි තියෙනවනම් හුස්ම දැනෙන්නේ නෑ න ඒකයන්නේ අවධානය කොහැරි තියෙනවනම් කය දැනෙන්නේ අවධානය කොහයාරි තියනවනම් කය දැනෙන්නේ නෑ ඒ එහම නේද ඒ විකල්පය? අනි පැතරකම් එනම් කය දැනෙනවා නං අවධානය කයම් පිටට යන්නේ නෑ. නේද අන්න උක්‍රම අපි පාවිච්චි කරන්න යනුපක්‍රමේ හිත පුහුණු කරඩ. හිත පුහුණු කරන්නට පාවිච්චි කරන උපක්කමයක් තමයි අවධානය එහෙමෙහි යනකොට මෙයා වෙන මෙහෙම එක්කෙනෙක් මේ පාපැදික් සමතුලිතව අරගෙනයක්දී බල විබේදනය වෙන හැටි ගැන අධ්‍යනය කන කවුවරි. හරි කොහොමද මේකේ න කොහොමරි කරලා මේ මොකක්ද කරන්න ඕන ස්කන්ද කේන්ද්‍රයේ පාපද මදරටගෙන තියගෙන ද හැබලින් පුරදුවෙන්ට වෙන නැත ව ම ැ ද ඒ පත්තර වැටනවා නද පාපැදියි පාපදිය පැදගෙන නක්ෙනනගේ බර අනිවාරයම තියන්ට ඕන මැද. ඒ එතෙටට ඒකටි කියලදීලා ඕනම බරක් කරම්ක මැදට දාගත්වොති අන්ඩ පුලුවන් කියලා ඔය ඔක්කෝම මූලධර්මටික කියලදීලා පාපැද ඔන්නන් අර තියන මද රෝධවල වර්ගඵලයක්ත් හොයිලා ඕක රෝධෝලිම්පපොලෝට මෙච්චර බරක්්‍යෙනවා. හිට පස ඔය මොනවද තියන මේ වේගෙන් යනකොට ඇතිවෙන ගම්යදාවය ගැත් හොවෙලා මොනවා හරි හ තියන රටේනතිව ඔක්කෝම හොයලා ගණනය කරලා ඔක්කොම කරලා කිය දුඩ කෙනාට කියවා පා පැදිය දැම් පැදගෙන අන්ඩ ඔයා මෙන්න මේ විදියට කියලා පදීද පදින්නේ න ඇයිඒ පුහුණුව අන්න බලන්ඩ තිරි වලට නැත්තම් මුලධර්මෝලට විතරක් මුකත් කරන්න හැබ මුල ධර්ම දන්නවා නම් වඩා හොඳද නැදද හොඳයි මුල ධර්ම දන්න නෑගලා පාපැති පදන්න පුරතිට පයිද අමන්ගේ අිධර්මය නැතුවත් පුළුවන් උන්න ධර්මයයට තුළට එන්ඩ හරි හම මක් නැහැ දැන් අපි හදන්නේ. පාපැදිය පදිින්ට පුහුණුවෙන කෙනා ඉස්සෙල්ලාම කොච්චර අමාරුවෙන්දක පුහුණුවෙන්ඩෝන තිිකටික ටිකටික තල්ලු කරලා න දෙ බොමහිමින් සැරේ චුට්ටක් සමතිරතරගිල හමම අන්තිමටන්න වීගෝනනි දෙෙක් ුද්දාගෙන දවත් එක් කෙනෙ ගුත්තියාගෙන වැටනති යවා. අන්න ඒක අපි හොඳට හිතර ගණ්ඩෝ නෑ. ඒ විදිහයට තමයි අප ස්සෙල් ලාම මේ හිත පුරදු කරන්න හදනවා, අපේ සරීරය තුළ විතරක් තියාගන්න සරීරයේ එටම මෙහට එහට මෙ දුවන වැඩ පිළිග ලක් තියෙනවා එතමයි සරීරය තුළ ඇති වෙන වේදනාවල් වේගෙන් එහට හහිට දුණු හරිද අන්න ඒ වේදනවල් හරිියයට තේරුම් ගන්ඩ ගියොත් පංචුපාදානස්කන්දේටම ඇතුලෙන්නේ හැම වේදනාවක් දැ දැන ැනි දැන ඉට පුළන්න්න පංචපාදානස්කන් දෙයක් ධ්‍යන කරන්න්නම ඇතුළෙන්න්න තුළ මක පංචුපාදාානස්කන්දය අල්ලගත් තතුන් අපි යම් දෙයක් යම් ගැඹරු තැනකටත් පැනගණඩ පුුවන් පංචිපාදාානස්කන්දේ නි්‍යදාකන්ට පුළුවන් නමුත් මේක කරන්න බැරිගෙන් දැන්තිෙෙන. අපිට හරි පහසුවක් තියෙනවා සරීරයේ තියෙන සිද්ධියකට හිතවයමු කරන කිස්සෙලා. ශරීරයේ සිද්ධියක දැනීමකට හිතයමු කරන. හම එකක් තමයි ආශවාස ප්‍රශවාසය කරෙන. හරිද එතකොට ආශ්වාස පාශ්වාසය කලාකි අද්දී අපි ඒ දැ මේ මුළු සරීරේම තියෙන රූප කලාපටි ඔක්කෝම එක කුලකයක් නං ඒකේ උපගුලකයක් තමයි මේ හුලං එක් දැනෙන කොටස. ඇතුළට ගන්නකොට එලියට දානකට දැන කොටස මේ සියලු දැනීම්වල ඔක්කගේම කොට සක්ද නැද්ද. ඒගැන ඒක සම්පූර්ණ කුලකයක් නම් ඒේ කොටසා. ත්? නමුත් පොටි ප්‍රශ්නයක් තියෙනවා ඉන්ඳගෙන ඉන්ඩ ඕනේ උඩුකායිර ජෝතියාගෙන එතකොට ඇත්තිීනමිද්ද වගේ දේවල් ඇවිල්ලා කකුල් රිදනේවා මූලික වැඇවිල්ලා හරි කරදර කරනවා. හරිද ඒක හින්දා තවත් සිද්ධියකට පිහිතයමු කළත් බෝම පූරුයි නින්ද යන් ඇති සිද්ධා ඉඳලාමත් කියගෙනකුට නින්ද අන්ඩත් ඉට තියෙනවා. රි එහම සිද්ධියක් තමයි ඇවිදිනවා කියලා කියන්න. හරිද? ඇවිදීමත් එක් අපි බොෝම හිමින් ඇවිද්ධතුන් ඇවිදීමත් එක්ක දැන දේවල් වගත් තියෙනවා. හරිද විලුඹ පොළුවට වදිනවා නේද එතකොට එක කකුලක් උත්සනකොට ඒක උත්සනවා දැනෙනවා. ආපහෝ ඒ කකුල තියෙනකොට තියෙනව කියලා දැනෙනවා. වැලි ඇනෙනවා දැනවා. ඇතුට අනිත් කකුල ඉස්සෙනවා දැයිනවා ඒකත් එක්ක ඇවිදීමට සම්බන්ධ දැනම් වගයක්ත් තියෙනවා ඒක යන්නේ මෙන්න මේ ඇවිදීමට සම්බන්ධ අපේ මස්පිරු උඩට එනකන් දැනෙනවා නේද මොනවාහරි ශරීරය තුළ ඇවිදීමත් එක්ක දැනෙන දේවල් වගයක් තියෙනවා අපිටක දැට හිතාගන්න පුලන් ම හෙමති ඇද යම් කිසි කෙනෙක් ඇවිදිනවා බොහෝම හිමින් ඒ දැනීම ඔක්කොම දැනි දැනී දැනි දැනී හිත එතන තියාගෙන නින්දඇයිද ඇවිද ඉන්දනය න කල ඉට හින්න ඇවිද ඇවිදත් නින්දය නනාත් නින්දයනය නේ හරි එ ඇවිද විද අන්න ඕක තමයි සක්මන් භාවනාවේ පලවෙනීම පියව කාරණ සහිතයි දැනගෙන කරන්නේ මංවනිකම මේ සක්මන් භාවනාව කරනවාලෙක මොක්ද කියලා න්නන්නේ නැතු හමරවා නෙවේ අපි මේ සාකච්ඡා කරන්නට හදන්න ඇද සක්මන් භාවනාවෙන් ලබාගත හැකි ඉහල ප්‍රතිඵලයක් ගැන. හරිද? කට මේ ගැන අපිතා කරම හෝදී දැන් කාරණාව තේරුණාවෙන් ඇති කියල මංහිතනවා. හැම මුළ දර්මයක්ක් දැනගෙන් මේ කරන්න මකක් තකරට දනගත්තේ යම් කිසි සරීර දැනීමකට විතරක් හිත යොමු කරගෙන වාසය කරනවා නං සිත එහෙ මේ විසිරෙන්ටදිහ නෑ. එතකට අකන්්ඩව මේ කරගන්න්ඩ අමාරුයි බයිසි කලයෙන් වැටෙනවක් වගේ හැබල ඒම ඇවිදිනගමනුත් හිත විසිරෙයි. අඩි දෙකතුනක් කරය ඇවිදින්නට පුළුවන් ඒකත් ලොකුූලාබය ඕකන මහලොක දැනුවක් ඕන නෑ හැබැයි මේක පුහුණුව ආරම්භ කරන්ඩ අපූරුපක්‍රමයක්. හිත එකඟ කරන පුහුණුව ආරම්භ කරන්ඩ අපූර් මපක්‍රමයක් තමයි ඔය විදිහට සක්මන ආරම්භ කරන එක අමාරු නෑ පොඩ්ඩක්ව. මටම මැනගණ්ඩ පුළුවන් මගේ තත්ත්වය මොක්ද කියලා. හරි එතකොට හැම පියවරක්ම දැනි දැන මුකක් හරිකමන්නෑ ඇවිදීමට අදාළ දැනීම. පොල දන වදඩ පුුවවා පොලුවෙන් ස්සන එක වඩත් පුුව කු දෙගගේ එක වෙන්ඩත් පුලුවන් ඒ වෙන හොයන්ට යන්නන්නේ ඔසවන කොට කකු ඔසවන ව කියලා දයන කුල මෙම ගෙනියනොට ගෙනියනවා වගේ දන්නවා ගෙනනවා කිය දන්න කොමද අනිත් කකුලට බරයනවා මේ කකුල උඩිින් යනවා නේද. එතකොට ධනිහට බරේනවා කෙන්ඩාවලට කලවවල්ට බරයනවා අන්න ඒ කොටසට විත රකුා වෙලාවට යටටි පතුලට එක තැන කවදාන තිබත් ඇති නිදහස න විදීමමත් එක් තින හැක්ම දැන දැනන්ට කොහරියක පොඩ දැන ගති හිතක කහෙවත් න්නේ ඒද න්න ගවරුවත් හණන්ඩ ඕෝනෙත් නැහැ මේ අහන්ඩ දේකුත් නෑ මොකක්ද මේ මේකදී මේ කොයි කොටස දැනට ඕන කිය පස්සෙෙන මුත් ඇහුවත් යටටුවකුත් නෑ. එතකොට අපිට මේ වෙන කං තිබන භාවනා ගැට අපි කතාකරපු සියලු දේ තුළ ය ැටලු සාකච්චාවක්තමයි අප ඊළඟ වැඩස රහනිදී සිද්ද කකරන්න එහින්දා අපේ පින්වන්තයට මේ වනකොට තියන ගැටලු සහ අපේ ජය නාලිකාව ඔස්සේ සම්බන්දධලයින්න තින ගැටලු අප ත පුුවන්තරෙක්ම බාදන්නේ ගැටලු හැම ගැටලුවක් පිළිබඳම ප්‍රායෝක සිද්ධ කරන තියෙන තත්ත්ය බලලා ඒ ගැටලුවල්ට අදාල හැමෝටම තිය ගැටලුවල්ට අදාළ ටික්සා චා කරනවා අපි ඇයිඒ අ්‍යවශ්‍යද නැද්ද නේද ඒක අත්‍යවශ්‍ය නිසා හොඳයි ඒ හිදා දැ මේ සතිය අපට ලොකු පුහුණුවක් කරන්න පුළුවන් අවස්ථාවත්තියන එකතම කියටහදන්න දැන් මට මෙහෙම කියන්න යමෙක ගැම්බුරු ජලාසේකට කිමිදෙන්දය නවා කිමිතුම් කට්ටල ඇැඳගෙන හරිඒ අපිතක අඩි පනහක් විතර කිමි දෙදට තිෙනවා කියලා මේ කිමිතුම් කටල ඇතයඇදෙන බාගට මි දෙදෙනකු මහසේ උඩටේනවා උඩට වෙල්ලමකද කරන්නේ ආයකිමිදනවා එයට සානෙන් අි දොහක් විතර තමයි එකදිකට යට අඩ පුළුව දොලහක් පහලක් විතර කොහමරි යනෝ ගේෑයටට පස මහන්සිේ ආය උඩට නවා. ආය යනවා ආය උඩටනවා කවදක්වත් යටට ඇයිද. මහන්සි වනාට පස්සේ එක තැනක උඩට එන්නේ නැතුව රැඳෙන්ඩ පුළුවන් නං විවේකයක් ගණ්ඩ කිමදුම් කටලයක් දාලන තියෙන්නේ උුස්මකැන් පුළුවන් යට එක ැක ඉන්ඩ පුලුවන්න්නම් පොඩ්ඩක් යටට යන්ට බලකන්නන්න නැතුව යාට යටටයන්ඩ පුළුවන් ඒ වගේ තමයි යබි භාවනා කරද්දිත්. ගැඹුරට ගැඹුරට අපේ මේ ශරීරය තුළ තියෙන කොටස් අවබෝධ කර ගැනීම තමයි අවශ්‍ය කරන්නේ මෙහි තියෙන ක්‍රියාවලිය අපි මොකද කරන්නේ. ටිකක් වෙලා කොෝම හරි එක්ව වේදනාවටහරි මොකක් හරි අු භාව කර මොක් හරි භාවක් කරින්න්න ඒ භාවනාව ගැඹුරට වර්ධනය කරගන්න උන්මත්තේක හැතුි එහම නොට වවෙහෙසයේ. වෙහෙස නිසා මොකද වෙන්නේ හිත කැමති තැන්වොල්ට රිින් ගන්ඩ හද නොකො හද. කමච්චන්දෝලට අන්ට හදනවා එකඒෙවල්ට අන්ටහදනවා එහි අවසාන ප්‍රතිඵල්ලය තමයි අදට මෙච්චරයි කියලා තීරණය ගැනීම කවුදයේ තීරණය ගන්න. අදර මෙච්චරයි පුළුවන් ඇබෑ. නේද සමර විනාරි දහයකින් පහළවකින් විස්සකින් පැයක් කරන ව කියලා හිතාගෙනපු කෙනා තීරය ගන්න අදර මෙච්චරයි කිය තීරන අර ස්තරගනනි ර ඒක යජන ස්තරද තනම කෞද ඒක ගන්නේ කවරු විසින්දක ගන්නේ. කාමච්චන්දය. හරි ව්‍යාපාදය තිීනමිද්දය උද්ධච්චය කොක්කුච්චය විචිකිච්චාව. හරිද ඒයාලා ඉස්මතු හමතයි ඒ තීරන අප ගැනන්නේ කාම්චන්දය ල්ල දැන්ගින් ඒකක් වගේ බිවනන් හොදයි වගේ දැනති මරෝ යා රස තෘෂ්නාව ඇවිල්ලේ. රි නිදි මත අයියා තිීන විද්‍යෙන්ග හලා හොඳටම. හරිද මොකූත් කරන්න බෑ අයෝ හිත ඒ පාර හිත ඒකාගර වෙන්නේෙම නෑ උද්ධච්චයන්ග හලා. නේද අයනම් මොකක් හරි නීවරනයකින් ගහලා තියෙන්නේ වෙලාවට ඒ වෙලාවට අපි කරන්නේ මොකදද පරාජය භාරගන්න මොකද පරාජ භාරගන්නවා ගැන ඇස් දෙක පියාගෙන හොඳට උත්සාහකරපට මට කාමච්චන් දෙයක් ඉදිරිපත් වෙලා හින්දා. ුසිේ පැත්තේ ොහර කතාවත් වන එකටික සබඳුන හොඳයි වගේ හරි නැත රූපහහි වැඩසටහැන පටන් ගත්ත වගේ දැන් කාමචන්දය ගහලා තියෙ ඔොලුවට. එතකට මෙහෙම හිටිය ක ෙන අමකද කරන්න ඇස්ඇරලා වටපට බලලා කාමච්චන්දයට මිට දුන්නා නැද නැගිට ළම ගියා හරි පොතන නේද අමාරුම තැන මේක හරියට කොයි වගේ දන්නවද පල්ල හාට භාගයක් අඩි දොළහක් කිමිදිලා නේද මහන්සිනකොට මොකද කරේ උඩටම ආවා. දැගති ඊගෙරේ වේගේ පුළුව ගන ත ඩියක් තර න්ඩ පුළන්ේ අය ුටේනන්ඒ ගද නැද. එහම් මොක කරන්නන් කිමිදිච්ච තැන කිමිදිච්ච ගැඹුරේදං විවේකයක් ගන්නඩ පුළුවන්නම් හරියටම හරි. අන්න ඒක තමයි මේ සක්මන් භාවනා වෙදී අපිට සිද්ධ වෙන ලාභය. බලන්ට මොකද කරන්න කියෙනවා. ත ාව ඩ ටි ට ත මෛත්‍ර බාව වඩන්ඩ බැරිහින්දන මේ ප්‍රශ්නයන. නේද මෛත්‍ර භාවන වඩන්ඩ බැරිහින්ද තමයි මේ ගැටලුව ආවේ. හරිද අන්න ඒක නිසා මොකද කරණ්ඩනේ ඒක කරට බේදැක් ැ වෙන කාම්චන්දය කිිමතුවෙල න්න්න ලාවට අපි මොකද කරන්නේ භාවනා කමටහන් අවත්තම. හ ම පෑයක් වෙලා ද ම ාන ක . ාවමට නවත්තලමකොත කරන්නේ ඇස් තරි නෑ. හරි ඇස් අඩුවන් කරගන්න වට පිට බලන්නෙත්න බලන්නේ නැතුව හිමීන් සැරේ මකද කරන්නේ ඇස් අඩුවන් කරගෙන ඉරිය වෙන්න ගිටිනවා. හරිද ආසන්න ඒ සාමාන්‍යයෙන් ුවක් අය හදාගෙන තියාගන්නවා අඩි දහයක විතර තීරුවක්. රි හදාගෙන තියාගෙන මොකොද කරන්නේ හයායක පහාලවක විස්සක උනත් ඇටලුවක් නෑ. හදාගෙන තියාගෙන හිමින් සැරේ වටපිට බලන්න නැතුව දැ නැගිටන කොටම මෙම කැන ොන දැම් මේක මෙතන තින මේ අපි වතුර ෝධල කරවාක්ක තට බොඩ ු දැම්මගත කරන්නේ මට මේ අත ග් ඕන දැ දැම්ම මෙහම බාවනා කරක හිටිය. දැන් මම හිත විසිරෙන්ට දෙ නැතුව හරි අපූරු පුහුණුවක් මේ කරර ලම බලන්ඩ ගෙදරදී හරි? මේ අත ගන්නකොට මම මේ අත වුඩ අත තිබ්බේ. දැම්මම් මගේ අත හිතයොම කරන්නු අති දැනීමට හරිද හිතයොම කරලාමකොද කරන්නේ. ඒ දැනීම දැනි දැනී අත දැනි දැනීම අල්ල ගන්නවා හිල වත්‍රභූතලි රිද නැත මේක අල්ලන කොට මේක මට දැනනවට නැද්ද වදිනවා දැනවා. අන්න ඒ දැනීමේම හිතතියාගෙන විතරක් මේක ගන්නවා. අරගෙන ඊට පස්සේ වතුරබූතලි සනකොට මස් පිඩ ැන බහෝම මින් කරන්නඩේ අත්දගද ගත්දකදක් කරන්න රි මොකු තුඔන්න ඇවිදර්සනාවක් ඕෝනෙත් නෑ දැන්ම මොකවත් ඔන්නෑ මේ හදන්න මොකක්ද මේකත් එක් ඉන්ඩ මොකක් එක් ඉඩද කයත් එක්ක ඉන්ඩ. හරිද ඒක වේදනාවක්ද දැනීමක් දේවා කෝම ගැන අපි පස්සෙ කතා කරම එතකොට මොකද වෙන්නේ මේ මේ මිහිමිසැර වතුර බෝත්‍රය දැන් ගත්තා අරග දැ මූඩි අරින්ඩ ඕන ද මේ අත මේ හට ගන්නකොට ඔන්න දැනවා ඒ අතතියාගන්නොට මෙෙම දැනවා මූඩිාරි නකට මූඩිාරිරවා කරදයනවා ඒ ඔක්කොම දැනී දැ දැනි දැනී කරනවා. දැ දැී දැනි දැන කරනවා. හරිද ඊට පස්සේ මොකද කරන්නේ බොනකොට ඔන්න වතුර කටේ ගෑවෙනවා දයනවා හුගරෙන් පල්ලෙ හට යනවා දයනවා මුළු සරීරයේ දැනීමත් එක් හිමීන් සැරේ දැ නැ ිට හමර තර ටක්කුත් නැගටින්ට ෝ නකොට ද හට නැකිනවා . බන සක්මන් කරගන්ඩ ඉඩ හදාගත්ත තැන්ට යන ගිහිල්ලා වටපිට බැලීම තියෙන්නේ අඩවන්න වූ දෙනතිින් ඉන්දුවන පුඩුවන්න්නං කොන් දෙේ මාරුවක් නැත්තං පහත බලාගන්නවා කෙලින් හිටගෙන මහපට කිිරි දෙක පේන ගානට කකුලේ හරි කුල මහපට කිිරි දෙක පේනගාන්නට මෙහම පහත බලාගෙන හිට ගන්නවා එතකම්ම කොහොම දෙ යන්න භාවන හිරියාවිද අපිට බලා වෙන්න මනවාද කියලා බල්ලා කවද ැරි ෑගැව කවුද කිය බලලා කකාඉන්න මොනවාද කියලා බල්ලා නේද. ඔක්කෝම ඒවා බල බලගියවත් මොකද වෙන්නේ ආය ජලා සයෙන් උඩට මාව. නේද. දොරේ අන්ඩ දෙන්න මෙයාට මෛත්‍රයට බෑකිවේ මෛත්‍රය බෑකිවෝ දැන් ඉන්ටකෝ සරීරයචිලි පුඩා පිවයකින්. කිය සරේ තුළම හිතතියයාගෙන මොකද කරේ ඇවිදින් තැන්ට කියලා දැන්කල් දෙක හෙම. දැන් මොකත කරන්න. ු ක්ු ලා ම දක්ු කියලාල ස්තිිරකගන්න ැම ම දැක් කිය න්නට හැද කියන්න හෙම එකක් නෑ. හරිද එක කකුලක් උත්සනවා. උත්සනකොට මොකදන්න උත්සනවා කියලා දැනෙනවා. ඒ දැනීමම හිත තියාගෙන බොහුවම හිමින් අර්ගෙන යනවා. අර්ගෙන යනකොට මම දන්නවා මට දැනෙනවා අර යනවා කියලා. හරිද අරගෙන කියලා මෙහෙම තියෙනවා වැලි මලුවක නම් හරිමා පූරුයි ඇයි දැනීම් ගොඩා තියවා. හිත තිහාගන්නඩ හරි පහසුයි. බැලිමලුවක ගෙදරද මේ කරන්නට බැරිුන් හුගක්වෙලාට මොදක කරන්නේ අර ලනු පාපිස්ස එහම නැත්තම් ගොඩක් පුංචි පුංචිතැන්වොල එනන කාපටතින් ඒ වගේ කක් ඔොයාගන්නවා. ඉතින් ඒවගේ ඔන්න කු ගිින් තියනෙනට හොඳ වෙර දයයිනවා. ඊට පසිේ අනිත්කු උත්සනකොට මේකුලට තද වෙනවා දයිනවා මේක උත්සනකොට අරන් යනෝ දෑයනවා රි දෙක කෙින් හරි හමතුොමතියා ගෙන දැනට අපේ අශ්‍යතාාවඇමකක්ද මේ දැන දැ 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 දැන දැනී අර තමන් හදාගත් ඉඩ තුළ බෝම හිමින්. ඉතාම හිමින්. වැටෙන් ඇතිගානට හිමින් යන තරමටට මේක තුළ හිතතියාගන්නඩ පුුවන්. කය තුළ විතරක් හිතතියාගෙන මේ පියවර අරයි යනවා. මේක මේ ව්‍යයාමයක් නන්නේවි හරිද. සමරය දන සක්මන් භාවනාව ව්‍යයාමකට ඒක වෙනම කරගඩ ? ඇගේ තියෙන නේද මේ සරීරය සකස්කරගණ්ඩ කරන ව්‍යායාමයක් නෙවෙයි මේ මේ තනිකරම හිත සකස් කරගඩ කරන වැඩපිටි වෙලා. ඒ එක හිතා හිමින් කරන්න. එත ඊට පසේ මොකද කරන්නේ ඊළඟ පියවර ොහම යනවා හම ගිහිල්ලා තමන් කලින් සූදානන් කරගත්ත දුර ගිහම දන්න එදුරු ගයාා කියර එතකම්ම වටපිට බලන්නේ. ඊට පස්සෙත් වටපිට බලන්නේ. ඇයි හිත විසිරෙන්ට තිනට ගඩ වැඩි. ඊට පසේ මොකද කරන්න. හැරෙනවා. ඒ මේ වාමාවර්තවද වෙන්නනු දක්ෂණන වර්ථතවද සමහර යෝක අහනවා කියන්නව හාම්දුරන හැරෙන්ල දක්ෂනවර්තවද ඒමික්වෙන්නඩඕනද නෑ හැරෙනොකොට මොකද කරන්න දැනිදැන හැරෙනවා ැනි දන කියන්නේ එතකොටන්න කුට ඇම්පරින දන්න වැලි ඇම්බරනවා දයනවා නේද ර අනිතිකම මේ නිදහස්සෙන්න සහරයි පිවරත් ය කොති වෙනද ඇවිදි නිවි තිෙරනව එක අර පටිල්ලට දට ල්ප තිනවා නිතක තින නිග පවරගන්න නිසර ඔය සෙල්ලන් කරද්දි අන්ඩේ වගේ එහෙම එකක් නිදහසේ හිමිින්. හරිද ඔන්නඔ විදිහට එහාහාටහාට තමන් දාගත්ත දර එහාට මෙහාට යනු. හරි ඒ හැම වෙලාව මට හිත කියනවා පොඩ්ඩ වටපිට බලන්න කියලා. එහෙමනත්තම් මගේ හිත කියනවා සාක්මාන් කරය ලජායි වගේ මොව හිතයි දන්නේ ට ගෙර කටිය නවා හිතයි දන්නන්නේ හ ඒ වගේ නිකන් එහම පොඩි පොටි ිකන් අදහස් තියන මේ එක නික ඕනටොඩ වැඩද දෙ කරන මේ අඩු මේක හරි හිදගෙන භාවනා කරනට වැඩ අඩුමක එහෙම සංකල්ප තියන හිට මංකින්නේ ඒ කිසිීදයකට හිතයන්ට නොදී යම් වෙලාවක හරියටම කරන කෙනෙකුට අපේ පින් නත්න ලොක ලාබ්‍යත්ති නොය තමයි. මේක අඩි දෙක තුනක් යනකොට සක්මන් කර කරත් මෙයා ගිහින් හිත ගිහින් එහෙම මේ. එතකොට කරන්න ආය සැරයක් හිටගන්නවා. හිටගෙන චැඩි අධිෂ්ඨානකනෑ මං දැනීම දැනි ැනීම ඇැවිදිනගේ ආයිපටන්ගරන්න ආය අඩි දෙක තුනක් යනකොට හර්රිගටම අර පාපැදෙන් වැටිනව වගේ. ඒ වගේ මයි. හරිද ආ අඩි දෙක තුනක් යනකොට ආය ගිහිල්ලා. එතකොට ඔය විදිරට නවත්ත නවත්ත මේක බොහම පරිත්සමේ නිහසේ කරඩ. රපුහම තේරෙයි යන්ඩ පුළුවන් කියලා ටික දවසක් යනකොට ටික වෙලාවක් යනකොට අඩි දහයක් විතර යන්න පුළුව හරිද ඊට පස්සේ තවටික් දවසනට දෙෙරයඇතුන් සැයක්ක් එහැ පැතර යන්න පුුව අන්න එම හ පැත්තර හිමින් යනකට හින් දාඩියක් එහෙම දාලා හරිද හරී පුදුම වැඩක් වෙනවා. ආය සරයක් ඉඳ ගණ්ඩම හිතෙනවා. ආයසරයක් කර හිද ඉද ග්ඩම හිතෙනවා ඉඳ ගන්නඩ හිතලෙවෙරලා ඉ චුට්ටක්ලානකොටා ආය පරදි මට ම හරේ දන නැගටින්න්නම කිය නැගටි ග නග නෑ වෙලාව බැලුවවා හරිම අධිෂ්ාන කරගත්ව වල දැන් එෙකොට කකුල්ඩ දෙන තන්රනය අධිෂ්ටාන කරගත්ත වෙලාව ඉවර වෙන කං සක්මන හෝ පරයන්ගේේඉන්න මාරුවය මාරුට මාරුවයෙන් මාරුටඉන්න හරි ඉතින් එතකොට ඕක ම සක්න ත ත දේව න ර පුළන් දේ. දර්සනාවල් කරන්න පුළුවන් ඉස්සෙල්ලාම මේක නේද කොය හරි අන්ඩිසල පරහදාගණ්ඩ ඕන නිස්සෙල්ල නේද අපි ගන්න පිට නිහදාගත් වේ බොල ගන්නපුළුවන් ඒ වගේ මේ අපේ මනස මේක තුළ රඳෝගන්ඩ මේ විදිර පුහුණු කරන්න ඕන බෝම හිමින් තමන්ට පුුවන් උපරම හිමිං ඇවිදිමින් මේ කටයුත්ත කරන්න ඕනේ හරි එහෙම තමයි සක්මන් භාවනාවට අවතීරණ වෙන්නේ මේ මහාලාභ ගොඩක් තිෙන එකතිකරවශන පෑදගතුනක් මේ කරන්න. ඒ හැම වෙලේම අපට දැනවා ඉන්ද්‍රගන්් ෝන කරේ වෙලා ඉද ගත් නෑයිග ප්‍රශයන හරි හැබැයි සැවින්ම යදර දෙසරයත්තුන් සරයක් කර හිත විසිරෙනකුට ඔය වගේ පුහුණු කර පුහුණු කරද ගත්තොත් එක වෙලාවග පර්යංකය පිසාාල සමාධයකට උරුමකං කියන මට්ටමකට හිතයි නෝ මෙවා අල්ලලක් කඋදරලක් පුහුණු කර එක තමයි මේ කරන්න එක තමයි අමාරුම වැඩේ. හරිද ඒකට මහාලාභයක් වෙන වැඩක් තමයි ඔන්නඔය සක්මන් භාවනාව. හරි ඇවිදිමිම්ම ඇවිදිමිම්ම මේ කරගෙන උනි ආමහිමින් මේක කරන්න ඕන එතකොට අපිට ඒ පැහැදිලිවම සිද්ධ කරගණ්ඩ පුළුවන් විදිහක් තියෙනවා ඒක නිසා කරලා බලන්ඩ දැන් ඔන්න භාවන ප්‍රශ්නස දෙනවා. පැැ දෙක්ක තුනක් වනත් ධිෂටානනික විලාක් තිබ වෙලාවක කොහයාරගහිල් ඉඳගන්න අපිතමක රුවන්ෙල් සෑට ගිය කියලා. හරිද අපිතම වන්දන ගමන කට්ටිය ගයා. කටේ ඇද ද නද අට මස්ථාන දටයන ම කියනවා කට්ටියට වල පැත් තුනක් ඇදග නට බඩුවන් නි සෑලන් විතර දන්න. මන්ට මස්ථාන හැමතනම හිල තිෙනවන්නේ වඩාම හොදද මම ගන්නවා ඒ කාලේ මට හරි. අරගෙන දැම් පැෑයත් තුනක් පුළුවන් වැඩිය කරන්න හතරකූත් පුළුවන්ගොන්නන් ඇයි ප්‍රශ්නයන කකුල්ටි දෙන්නෙත් නෑ නේද නින්ද යන්නෙත්නෑ. සක්මන් කරන යිවාඩියනව සක්මන් කරනු යිවාඩියන සක්ම කරන අයිවාඩියුන බලාගෙනට අන්න ඒ වගේ කාලයක් හදාගණ්ඩ එක කොයි විදිහකින් හරි කරන්න පුළුවන්. නිදහසේ කරලා බලන්ඩ අති විශලලාභයක් අති විශාලලාබයක් තමන්ට මොකද පැහැදිලිවම ඉතා පැහැදිලිවම මේකෙන් තමන්ගේ කයතුළ විතරක් හිතතියාගන්නඩ පුරදදුුවෙනවා. හරිද. ඒක ආනාපාන සතරට ලොකරුක්ල කොහෙන් හරි මේ චිත්තේ කාග්‍රතාව අපි පුරදුකරොත් අප පින්නවත්න්නේ. කොහෙන් හරි චිත්තේ කාග්‍රතාවය කියන හැකියාව. ඒ හැකියාව කොහමරි පුරදු කරොත් ඕන භාවනාවක් පර්ධනය කර දේක පහසවා. භාවනාවක් වර්ධනයකරද්‍යතරක් නෙවෙයි ඒක පුදුම ලාභයක්ත්ති නවා චිත ඒ කාග්‍රතාවේද කියන තැන නැතිවෙන්නේ උද්ධච්චය කියෙන අකුසලය. හරි නොසන්සුන්කම. නොසන්සුන්කම පුරුදුකරපු හම හිතකට නොසන්සුන්ක පපුෘදුතු කරපු නිසා නොසන්සුම් වෙන තැන්වලද හිත නොසන්සුම් වෙන්නේ වෙන දේවල්ල තරහායන්න වෙන දර තරහා කිීල නොසම් වෙන හිත දැම් මොකද වෙන්නේ. ඒ තැන්වලදදි මම අත්්දකිනවා. බොහොම සංවරව බොහොම සංයමයෙන් මේ ප්‍රශ්නයට මූුණ දුන්න වෙන දන්න මං හෙමනේ. තමන් දන්නෙම නැතුව තමන්ගේ ලොකු වර්තනයක් වෙලා. හැම තැනකදිීම ඒ ඒ නොසන්සුන් වීම නැති නිසා ගැටලුකාරී තත්ත්වයන් පරිසරයෙන් එද්දී සිහියෙන් යුක්තව තීර ග්ඩ පුළුවංකම තියනවා. හරිද සිහියෙන් යුක්තව තිීරණගණඩ පුලංකම තින අනිත්ක මේ හිතත් එක්ක කරන සටනේදී සිහියෙන් ඉන්ඩ වෙනවා. සිහියවර්ධනය වෙනවා. ගලොක්කුම දේතමයි වීරය වර්ධනය වවා බලන්ටක මංක කියන්න බුරදුකිර ඔද ඇස් දෙක අඩවන් කරගෙන ඒම න ම ත අදන්රගන පල්ල ල සාමාන්ෙන් මට අඩි තුනක විතර රවමක් ම ේු නට වැඩිය වර්ධන කරන්න ම සක්මන ද හරි ස් රහ ි න ස්පිය සක්මන් කරන තකොට ල්පන රන්න ග න ද හෙම නෑ මේක පේනවා මෙම ඔලුව පාත් කරගන්නු අඩි තුනක් විතර පේඩ දන්නවාද මේ හිතේ තියන ගැටලුව. අරර හැරෙන වෙලා ේද හරි දැඟ කැරගෙන වෙලා වෙදි හරි මගේ හිත මට කියනවා පොඩ වටවිට බලන්න කියලා එතුකොට මට හොඳට තේරෙනවා දැකීමේ ආසාාව කොච්චලද කියලා. හරිද මේ පාලනය මෙයාව එක තැන තියන්ඩ බැරි පැහැදිලිවම හිතේ තියෙන මේ දුරලතාවයන් හිත තදිින් විසිරෙන ස්වභාවය ඒ මරණයේදීත් අන්තිමට වෙන්න මොක් ඔය බැලීමේ ආසාාව ඇසීමේ ආසාාව ආග්‍රහණය කිරීමේ ආසාව ඉස්මතු වෙනවා. ඒගින්ද තව සරයක් ගඉල්ලනවා. තවස සරයක්හම්බෙන ඉල්ලනකොට හම්බිෙනවා. හම්බෙනක නේ ප්‍රශ්නතිය හම්බෙන විදිහයි ප්‍රශ්නතියන් නද වැඩියනුත් එක්ක හම්බිෙන සමරයට කුර හම්බෙනවා. හොටවල් හම්බෙනවා. නේත. ඒවගේ භයානක සංසාරය භයනක තැන් අපි පේනු නැතිවුණනාට තිරි සංජීවිත කියලකයන්නේ එතනින් එහට හරිම අසරනයි තාම අසරණ. හරි භයානකතැන් හරිද හරි භයානකතැන් ඇයිඒ වැට භයානක තැන් කියලා කියන්නේ එතනින් පල්හයාටමයි යන්නේ ලිස්ස ලිස පල්ලයාටමයි යන්නේ ඒක නිසා අපි ඉතාමත්මම ගැඹුරෙන් හිතන්්ඩුවන දෙයක් තියෙනවා මේ ජීවිතේ වැඩ ඔක්කෝම කරන ගමන් හරිද දක්සම දක්ෂ වැඩක් තියෙන කරන්න රළුම රලු රම ර අසත් පුරුසම අසත්පුරුස ඉතාම කැතම කැත කියන්ඩ බැරි තරං නරක මිනිස්සුන්ගේ ක්‍රියාවන් ඉදිරියේ නොසැලෙන හිතකින් ඉන්ඩ පුළන් කියබලා හිත පෙල්ලා ගන්නතු ඉට පුුවන්ත කියලබන්න යිම හෙම කිය නර ඉතාම නරක කෙනෙක් තමයි ම පහරන හොරෙක් කියලක නිවාන්තුර න්නෙන. ඇවිල්ලා මේ මං මේ හෝදර ඉන්න මගේ අධ්‍යකයි කකුන් දෙකයි කපනවා කියතිකින් දෙපැත්තේ ලීමිට තියෙන කියතකින්. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා එහම රද්ධ හිත පෙල්ලුනොත් එහෙම කරද්දි හිත පෙල්ලුනොත් ත මනුසය ැන තරහාව බුද්ධ ශාසනය ක්‍රියාත්ම කරලා නෑ කියලා කොහොමද පුහුණුව එෙන නේද අන්න එතන දක්වා වර්ධනය කරත යුතු වෙන මේක හරි ආසාාවෙන් කරන්න න වැඩක් මට මේක කරන්න පුළුවන්ද. හරි හරි ආසාාවෙන් කරන්න ගෙදර දී එන ප්‍රශ්නවලදී ප්‍රශ්නවත් එක් ඉන්ඩ ප්‍රශ්නුල්ට විසඳුනුත්හොයා ගණ්ඩ ඔන්නම් බයින්ඩ බඩන බයින්ඩ කි ප්‍රශයනෑ හිත පෙර ගන්න තු බයි් ං හැමදමක නොක කියන්නම ඔච්චරම කියන්නම ගාණ්ඩ වනොත් ගාන්්ඩ. හරිද හැබැයි ගහන්න කොහමද වෛද්‍යවරයා මගේ සරීරය කපනවා වගේ. වෛද්‍යවරයා මගේ ශරීරය කපන්නේ යැයි. ආබාධයක් හොඳ කරන්න හානියක් වලක්ව්ඩ. සරහකාරයා මගේ ශරීරය කපන් යයි. මට හරි දන්ඩ දෙන්නම කරන්න කපන එක. තියවුණු පිහිවලින් කපනෝ. හරිද වෛද්‍යවරයා මාව කපන්නේෙ මට එහපතක් කරට මම කකාට හරි දඩුවමත් දෙන්න ඕනේ මගේ ඇතුලාන්තයට සත්‍යවාදීවම දනුවමක් දෙන්නට වනොත්. යා මේ වැරත්ද එක දිකට කරොුත් මේ ආ අපායනෝ මේ නවත්තන්ටමට කිසිීම ක්‍රමයක් නෑ දනුව දුන්නුත් මේ නැති නො. අන්නේ තීරණයේ ස්තිර නං දනුවම දෙ. බයි නැතුව දනුවම දෙන්න. එතකට දඩුවම දෙන්ඩ ඕන කියලා විනිශ්්‍යකාරය කවුද. අග්‍ර විනිශ්්‍ය කාරයා කවද තමන්ගේ ධර්මානුකුල සත්‍යවාදී ඉසිත හරිද එතමයි තීරයේ ගන්නන්නේ දනුවමදන්නට උනෙද නැද්ද කියලායා බලනවයිස්සෙල්ලා යදඩුවම දට න තරහෙද කියලා. තරහ මාත්‍රයක්හරය නම් දඩුවන් දෙට යන්නේ නෑකෙන තීරණයට තමන්ෙන්ඩ ඕනෑ කරුණාවෙන් දඩුවන් දෙන්න පුළුවන් රුණාවෙන් හන්ඩ කරුණාවෙන් බයින්ට කරුණාවෙන් ගහන්ඩ කරුණාවෙන් බයින් පුුවන් ඉස්සර අපේ ගුර හෙම රාද නැද කරුණාවෙන් ගැව්වා මන්දන්න හොතට කරුණාවෙන් බැන්න ඇැයිඒ හදාගන්ඩ විතරයි අරමුණ දෙම ඔපියොත්ත එහෙම කරන දරුවන්ට ඒවගේ ජීවිතේ ඒ වගේ තීරණයකට ඒවට පහසු නෑයිවා. අපි දන්නවා හිත නො සන්සුම්වෙලා න දස්ම ගණ්ඩ වේගේ වැඩිවෙලා දත් පූට්ටු වෙලා අත මිටිමොලෝ වෙලා වෙනදේ දන්නවනේ. නේද තරහයම ඒව වෙන්නේ. ඒ වගේම පරිසරයනකොට මේ වගේ පුහුණු කරපුයට ඒවා වෙන්න. අද්දකින්ඩ. අදද කළ බලඩ. අදදකින්ට ඕනු හිඳ කියන්න. මේ චිත්ත සමාධයට වෙලාවක්දා ගණ්ඩ. ඔය ශරිරයත් එක්ක මොන්න තරම් පොරල්ලනවාද. නාඩ ලාවත් දාගෙනින් අනිවාරයම. නේද දන්නවද ධර්මය තුළ මේ සමාධීර විදසනාවට කියින් නම්මකද කියර. බුදුරජාණ වහන්සේ අපූරු නමක් දෙශන කරති නෙකට කිෙනවා ඇතුළෙම නාගන්නවා කියරා. හරිද අපි නාඩෙ පිටිං මෙචර දවස් නෑවේ පිට කොච්චරිතරලාවක් නානො දන්නේ. නාඩගිහම් පැබාගයක් පෑබාගයක් නානවා එන පැෑබාගයක් ඇතුලෙන් නා. පිටින් නාවා ගැන පිට පිරිසුදු කරනවා කියන එක ඇතුරෙන් නාවා කියන්නේ ඇතුළ පිරිසිුටු කරගන්නවා කියන එක ඉතින් ඒක නිසා අපි අපේ ඇතුළ පිරිසුදු කරගෙන හැම්ම වැඩක්ම කරන්න හරිද අනි ඇඩු දව් කරන්න තමගේ ජීවිතය ගෙන අන්ඩ සමතුලිත සංවිධානාත්මක තමන්ගේ තුළ පාලන ඇතිෙන පූරු ජීවිතයක් අත්විදින්ඩ රිදිලි නැති පිච්චිරි දැවිලි නැති ඒ සඳහායි මේ කරන පුහුණුව එකන්ද අත්හදාබලන්න. සරීරය තුළට ඇතු වෙන දොරක්හ සරීරය තුළට ඇතුල් වෙන දොරටක් තමයි අප මේ සාකච්ඡා කරතින් හැම දෙෙනනාට ම පි සේ ප්‍රාර්ථනා කරනවා සිහියෙන් නුවනෙන් වීරයෙන් අධිෂ්ටානයෙන් කටයුතු කරලා මේ අපූරු මාර්ගය තමන්ගේ ඇතුලාන්තයේ තුළ උපදවා ගන්නට කටයුතු සම්පාදනය කර ගන්නට ශක්තිය දහිර ලැබේවා. වීර්ය අධිෂ්ානය වාසනාව ප්‍රඥාව ලැබේවා කලප ප්‍රාර්ථනා කරනවා හැමදිනාටම සම්මා සම්බුදු සරණයි. අදදවසේ මේ ධර්මදේශනාව අපේ පින්නත්න ලෝකයේ හැමදිනාටම ලංකාවේ හැමදිනාටම විශේෂ ධර්මදේශනාව රැකියා කරනයට නිදහසේ නද සැන්දෑයාමේ මේ කරන අපූරු වැඩේ. පුර වැඩ කියන්න ැන් දන්න ධර්මයහ සුද වැද න නඉති අපිනිදහසදිල යෙන්නේ වැඩෑරිච් ම හෙමඩ. ඉතින් වැඩ ඇරිිච්ච ගමන් මේක තමයි අපි දැනගණ්ඩෝන එක දෙයක්. නේද කාලයක් වෙලාවක් මොකක්වත් නෑ ආහාලයට නේද කයට බඩ ගිනි වු හම අපේ පිවත්න කෑම කණ්ඩ වෙලාවත් තියෙනවාවද යන්තන් අතහෝද ගත ගෑවා. නේද සමරය ගුරු බහලඉන්න මන් ඇවිල්ලා මඩ පිටිින් කනු . ඒ කයට ආහාර සිතට ආහාර අවශ්‍යවෙච් අයට වෙලාවක් කලාවක් එකට ඕනේ නෑ. සිත එකඟ කරග්ඩ ඒ පිළිබඳව දැනගණ්ඩ වෙලාවක්ක කලාවක අවශ්‍යතාවයක් නෑ ඒක ඔප්පු කරන වැඩසටහනක් තමයි මේ. ඒ කියන්නේ මේ ඇත්තෝ බොහෝ වැඩ කරන ගමං නිවසට යන අතර මග ආහාරයක් කරංයන්ඩයි මේ කොහටද සිත ඉල්ලන සතුට කියන ආහාරය ගේ සිතට ගන්නට කටයුතු කරන මේ වෙලාවෙ ඒ බව එහෙම කරඩ පුළුවන් බව ලෝකට කියන් පුළුවන්නම් ලෝකයේ මිනිස්සූත් මේකට පුරුදු වෙනවා. ඒහින්දා. අපිට තිය සාන්ත පරිරයට චුටක් වෙනස් කරගෙන පොඩි පැකිරමුත් කරල තමයි මේ කරන්නේ. දන්නවද මේ කිවරුුණාට පසේ ධර්ම දෙෙශනා යවරුණට පස්සේ අද මේ විපස්සන භාවන අමධ්‍යස්ථානටයකතු වෙච්චය පෑයගට ආසන්න කායයක් තමන් සක්මන පුරදු කරනවා. ඉහි එලියෙ දම්ම ඔය වැඩසටහනට සම්බන්ධ වෙලා හරිියන්නේ නෑ. දැංගිතිං ප්‍රහස්බඳද හවසට මේ වැඩසරහ නර්බන පින්වන්තයියටට කියන්නේ එන්ඩ ඇවිල්ල සජීවීපපිතක සම්බන්ධ වෙන්ඩ සම්බන්ධ වෙලා යම් අධදැකීමක් ලබාගණ්ඩ අවශ්‍ය කරන වැඩි පිළිව. සකස්කරගණඩ ඒ සඳහා ආරාධනා කරන්නට අපිට අනුග්‍රහයදක්වනයට අපි බොහෝම පුුණ ්‍යයන ෝදනා කරනවා ඉතිං විකාශන දායකත්වරගෙන අද දවසේ කටයුතු කරන්නේ ජයරූප අහහිනය ඔස්සේ මේ වැඩසිරහණ විකාශනය කිරීම සඳහා අද දවසේ කටයුතු කරන්නේ ඔස්ටේලයායි පදිංචි මනිල් ගිම්හානි මයුමි කියන ඒ පිරිස විසින්. එක අරමුණයි තියෙන්න්න පින්නත්න්නේ. සියලු සත්වය සුව පත් වූ සිත් ඇත්තෝ වෙත්වා කියින් හරමුණෙන් යුක්තවයි මේ ධර්මදානම ුුණන කරමේ සිද්ද කරන්නනමුත්. අපි හැම දෙනාම අදදවස ධර්මස්ත්‍රවනය කරලා ජනතුනාව සියලු පුුණ ශක්තිීන් අපි අනමෝධන් කරන ස්ට්‍රේලයා පදිංචි මනල් ගිමහනිි මයිමි කියන පිරිස ඇතුළු සුජිවත්වාසය කරන හැම දෙනාටම ඒත්තන්ටත්තු තුම් ධර්මාවබෝධය සඳහාම සිත්සූ පත්වීම සඳහාම මේ ධර්මදානේ පුුණන්න කර්මය හේතුවේවා. ඒ අතන් ඇතුළ සජවත්වවාසකරන හැමදනම කරන කියන සල්ලුටයුතු සාර්ථකේවා ස හපත් අධිස්ා බ පොෘතිස් සිද්ධ වේ. ය දුදක්කදරයක් පන්න බෙනනගේ සිිල් දුක්කර දරේවා කායික මානසික සුවයලබේවා සසර ජීවිතය පුරාවට කලයානමිත්‍ර සම්පත්තීන්ම ලබේවා කිසිදු පාමිත්‍ර ඇසරකට පත් නොේවා අවසානය උතුම් නිවනිින් සැනසෙන්න්නට හේතුවේවා කිර පාර්ත්ථනනා. කරනවා වගේ එය නම පරග ඥ මිත්‍රා දිින්ටතු මේ පින්න මෝදනේ. ඒඇත් අඇන්ද සුගතිගාමී වේවා සුගතියෙන් සුගතියට පත්වේවාව සානයේදියඋතුම් නිවනිින් සැනසේවා කිරප්‍රාර්ථනා කරනවා. මේ හැම දෙනාට මුතුම් යහපත සිද්ධ වන්නට මේ ධර්මත්‍රව මේ ආනි සංසේවාරය හේතුවක්ම වේවා කිර ප්‍රාර්ථනා කරනවා හැම දෙනාටම සම්මා සම්බුදු චරණයි. ආකා සට්ටා ජබම් මට්ටා දේවානාගා මහිද්දිකා පුුණ්ඥන්තං අනමෝදිත්වා චිරංරක්කං තුසාසනං. සිරං රක්ංතු දේශනං චිරංරක්කංතුමං පරී සාතෝ සාතෝ සාතෝ! අප කෙරියානුකම්පාවෙන් මෙ උතුම් සද්ධර්මාණ ශාසනාව පවත්තාව වදාළ ගෞරව නියදේශකයන් වහන්සේට තවත් මෙවැනි ශාසනිික වැඩටයුතු කරකනයාමට වැසි ශක්තිය දහිරිය වස්සනාව ලැබේවා යන්න අපි සියලුම දෙෙන එක් සිත්ව ප්‍රාර්ථනා කරමු. ප්‍රර්ථනා කිරීමක් වශයෙන් අපි සාතුනාදයක් පවත්තමු. සාතෝ සාතෝසාතු! අදදවසේදයේ මෙමවතුම් සේවානයුක්තික විශේෂ සදධර්මාණු ශාසනාව ලෝපුරා විසරවා හැරීම සඳහා සැදැහැති විකාශණ දායකත්වේගෙන කටයතුරු ලබවා ඕස් ප්‍රීලියාවී පදිීංචි මනිල් ගිම්හානි මයිමියන පින්වත් පිරිස විසින්. එසේනම්, මෙලෙසින් සේවා නියුක්තික ඔබ වෙනුවෙන් පිදෙන විශේෂ සද්ධර්මාණු ශාසනමය වැඩසටහන මෙදකින් නිමාවට පත්වෙනවා. ඔබ සැමට සම්මා සම්බුදු සරණයි.